ආයුබෝවන් සැමට කලින් සත්‍ය හරියටම කියන සියත රාත්‍රී පුවත් විකාශයයේ මේ මම ලක්ෂිකා ප්‍රනත් ප්‍රථමයෙන් සිරස්තල ගම්පහ දිස්ත්‍රික්කයේට අද රාත්‍රී 10 සිට නිරෝධායන ඇඳිරි නීතිය පැලියකුඩ මත්ස්‍ය වෙළඳසැලේ සේවකයන් 49 කට කොළඹ නැවුතටාංගනේ 32 කට කොට්ටාව මත්ස්‍ය වෙළඳසැලක සිව් දෙනෙකුට මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ ව්‍යාපාරිකයෙකුට කළුබෝවිල රෝහල් කාර්ය මණ්ඩල සේවකයෙකුටත් COVID-19 වෛරසය වැළඳෙයි කුලියාපිටියේ ගයියාල ප්‍රදේශයේ නිවසක ස්වන් නිරෝධායන වෙමින් සිටි පුද්ගලයෙකු ජීවිතක්ෂයට මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ PCR පරීක්ෂණ ප්‍රතිඵලත් තවම නැහැ කොවිඩ් උපපොකුරු නිර්මාණය වී ඇත්තේ සමාජයෙන් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය කියයි තවම සමාජයේ පැතිරීමක් නැහැ වසංගත රෝග විද්‍යාංශය කියයි විස්ස විවාදය ඇරඹෙයි විපක්ෂයේ විරෝධතා පෙළපාලියකින් පාර්ලිමේන්තුවට විස්සට සහය දෙන්න අගමැති පාර්ලිමේන්තු පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලයි අගමැති ලිපිකරුවෙක් කරන්න එපා සජිත් සබ්‍රිගෙන් ඉල්ලයි අපේ අගමැති ගැන අපි බලා ගන්නම් සබ්‍රිගෙන් සජිත්ට පිළිතුරු විස්සේ ඇතැම් වගන්ති ගැන නිදහස් පක්ෂයේ මත කිහිපයක් ප්‍රතිවෙන් දේශීය පුවත් කලුතර දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරී කොට්ටාස දෙකක ග්‍රාම නිලධාරී වසම් හයක් වහාම ක්‍රියාත්මක වන පරිදි නැවත දැනුම් දෙනතුරු හුදකලා ගම්මාන ලෙස ප්‍රකාශයට පත් කළා. මේ අතර පෑලියගොඩ මත්ස්‍ය වෙළඳසැලේ සේවකයන් 49 දිනකට වෛරසය ආසාදනය වීමත් සමග මත්ස්‍ය වෙළඳසැල තාවකාලිකව වසා දමා තිබෙනවා. එමෙන්ම කොට්ටාව කළුබෝවිල වැල්ලම්පිටිය යන ප්‍රදේශවලින්ද රෝගීන් වාර්තා වී ඇති අතර අද දිනය තුල පමණක් COVID-19 ආසාදිතයින් 109 දෙනෙකු වාර්තා වූ බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය පැලියකොට මත්ස්‍ය වෙළඳ සංකීර්ණයේ වෙළඳුන් 49 දෙනෙකු කොරෝනා වෛරස ආසාදිත පුද්ගලින් ලෙස අද දහවල් වන විට හඳුනාගෙන තිබුණා. ඊයේ දින සිදු කළ PCR පරීක්ෂණවලට අනුව මෙම ආසාදිතයින් හඳුනාගත් බවයි සෞඛ්‍යාංශ පවසන්නේ. පැලියකොට මත්ස්‍ය වෙළඳ සංකීර්ණයේ වෙළඳ සැල් පවත්වාගෙන යනු ලබන වෙළඳුන් 105 දෙනෙකු PCR පරීක්ෂණ සඳහා යොමු කර ඇති අතර ඒ අතුරින් මෙම ආසාදිතයින් තහවුරු වී තිබුණා. මේ හේතුවෙන් පැලියකොට මත්ස්‍ය වෙළඳ සැල තාවකාලිකව වසා දමා තිබෙනවා. කොටිකාවත්ත මුල්ලේරියාව බල ප්‍රදේශයේ වැල්ලම්පිටිය ඇතුළු ප්‍රදේශ කිහිපයකින්ද කොරෝනා ආසාදිතයින් 6 දෙනෙකු වාර්තා වී තිබුණා. මෙලෙස හඳුනාගත් ආසාදිතින් 6 දෙනාම පැලියකොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණයේ මත්ස්‍ය වෙළඳාමේ යෙදුණු පුද්ගලින් බවයි සෞඛ්‍යංශ ප්‍රකාශ කළේ. ඉන් ආසාදිතින් සිව් දෙනෙකු වාර්තා වූ වෙල්ලම්පිටි හල්මුල්ල ප්‍රදේශයේ මාර්ග කිහිපයක්ද වසා දමමින් මෙවන විට සංචරණ සීමා පනවා තිබෙනවා. ඒ අනුව මෙවන විට වෙල්ලම්පිටිය ප්‍රදේශයේ පුද්ගලින් 124 දෙනෙකු නිරෝධායනය සඳහා යොමු කර ඇති බවයි වෙල්ලම්පිටිය මහජන සෞඛ්‍ය පරීක්ෂක අජිත් විතානගේ මහතා සඳහන් කළේ. මෙතර කොට්ටාව පොදු වෙළඳ සංකීර්ණ පිහිටා ඇති මසුන් අලෙවි කිරීමේ වෙළඳ සැලක සේවකයන් සිව් දිනක හටද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරීන් සඳහන් කළා. එලෙස තහවුරු වූ පුත්කලින් සිව් දිනකින් පුත්කලින් 3 දිනක මාර්ගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය බල ප්‍රදේශයේ පුත්කලින් වන අතර අනෙක් පුත්කලයා බොරලස්ගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය බල ප්‍රදේශයේ අයකු බවටයි තොරතුරු වාර්තා වුණේ. අද උදැසන COVID-19 ආසාදිතයින් ලෙස තහවුරු වූ මෙම පුත්කලින් සිව් දෙනා ප්‍රතිකාර කටයුතු සඳහා කළුතර තිඹුර රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා. මෙතර කඩවත රන්මුතුකල බංගලාපත්ත ප්‍රදේශයෙන්ද COVID-19 ආසාදිතයින් 6 දිනක හඳුනාගෙන තිබෙනවා. ඒ හේතුවෙන් කඩවත රන්මුතුකල බංගලාපත්ත ප්‍රදේශයට ඊයේ රාත්‍රී 7:30 සිට සංචරණ සීමා පැනවීමට සෞඛ්‍ය බලධාරීන් පියවරගෙන තිබුණා. කඩවත ප්‍රදේශයේ ආසාදිතින් 6 දෙනා අතුරින් ප්‍රථමයෙන් පුද්ගලින් 3 දෙනෙකු හඳුනාගෙන තිබූ අතර ඒ අතර මාළු වෙළෙන්දෙකු ඔහුගේ බිරිඳ සහ පුත්‍රයාද වන බවයි කඩවත මහජන සෞඛ්‍ය පරීක්ෂක ප්‍රදීප් වේරකල මහතා පැවසුවේ. මෙම ආසාදිත පුත්කලින්ගේ ආශ්‍රිතින් 200 දිනකගේ PCR පරීක්ෂණ කටයුතු අද දින සිදු කර තිබෙනවා. බ්‍රැන්ඩික්ස් කක්මන්ත ශාලාවේ පළමු ආශ්‍රිතින් සංඛ්‍යාවක් නැත්තම් මේ පොකුරේස් මේ හබ් වෙච්ච රෝගීන්ගේ පළමු ආශ්‍රිතින්ගේ තොරතුරු ගන්නකොට එතන හිටපු රෝගීන් කිහිප දෙනෙක්ම මාළු වෙළඳපොළට ගිය නිසා එතන සිටපු මාළු වෙළඳපොළේ ඉන්න අය ඒ සේවකීන්ට ඒගොල්ලන්ගේ බෝ වුණාද කියලා හඳුනා ගැනීම
एनिसमी परीक्षण कले ए अनुतम यतंदी रोगिंग अभी पीरस खंदुला मेदक् पावती साधकानु अपीट मे तीन सीलम रोगिंग एक पकुट अपीट संबंध का पुलवा ठीक है एनिस अपीट सामाजिकता वेनवाइकिया मेतन पहली साधक रोगी पकुर उप पकुर निर्माण कारण तीरने वेन्े मे रोगे स्वभाव सति देखे बीज ऑप्शन समिति इधर सति देखाम वेदगा मे उपकुर तब व्याप्त कारण अद्यने विशेष जनता बलदार मे काल सीमा संबंध विशेष अवधान उपकुर निर्माण कारण इवे अंग मे विधि उपकुर निर्माण विविध तेंग वाली तमें पॉजिटिव होने तो ये तेंग हाय हर हाम या विभव या निर्माण में लाती है ना उप फकुर निर्माण में ना मुकद में यह समाज एक हम भी चिंदा एमएन में मी गोटे आर्थिक वेलंद मध्यस्थानी व्यापारी के कुहट दे कोरोना वायरस ऐसा देने वी अति बाबत तखोरु बीते बनपा मी गोटे आर्थिक मध्यस्थानी पीहिटी वी विसि देकनम वेलंद सले ही मी करु हट मेलस कोरोना वायरस ऐसा देने वी अति बाबताई तोरतुरु वार्ता वटे මෙතර කොළඹ පිටකොටුව මෙනින් වෙළඳපළ තාවකාලිකව වසා තැබීමට පියවර ගෙන තිබෙනවා. පොලිසියේ උපදෙස් මත හෙට උදැසන 10 සිට එළඹෙන සඳුදා අලුයම පහ දක්වා මෙලෙස මෙනින් වෙළඳපළ වසා තැබීමට තීරණය කර ඇති බවයි මෙනින් වෙළඳපළේ වෙළඳ සංගමය ප්‍රකාශ කළේ. මෙතර කොළඹ වරාය පරිශ්‍රයේ ඇති නැවුතටංගන ආයතනයේ සේවකීන් 32 දෙනෙකුට මේවන විට COVID-19 වෛරසය ආසාදනය වී තිබෙනවා. නැවුතටංගනේ සේවකීන් 1306 දෙනෙකුගේ PCR පරීක්ෂණ කටයුතු පසුගියදා සිදු කර ඇති අතර ඉන් පුද්ගලින් 32 දෙනෙකු මෙලෙස වෛරස ආසාදනය වූ පුද්ගලින් ලෙසට තහවුරු වී තිබුණා. එම පුද්ගලින් සමීපව ඇසුරු කළ පුද්ගලින් 21 දෙනෙකු මෙවැනි විට නිරෝධායන ක්‍රියාවලිය සඳහා නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කර ඇති අතර එසේම එම පුද්ගලින් ළඟින් ඇසුරු කරන ලද තවත් පවුල් 46ක පුද්ගලින් මෙවැනි විට බ්ලූමෙන්ඩල් ප්‍රදේශයේ පිහිටි ඔවුන්ගේ නිවෙස් තුලම සොයන් නිරෝධායනට යොමු කර තිබෙනවා. මෙතර නිරෝධායන වෙමින් සිටි කුලියපිටිය ගයියාල ප්‍රදේශයේ නිවසක පුද්ගලයෙකු මියකොස් සැතේ කුලියපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ පවසනවා. එලෙස මියකොස් සැතේ කුලියපිටිය ගයියාල ප්‍රදේශයේ ස්වයන් නිරෝධායනට ලක් කර තිබූ නිවසක පදිංචි කරවෙකු වූ 80 වැනි පුද්ගලයෙක් දේහෙන් සම්පල කිහිපයක් ලබාගෙන PCR පරීක්ෂාවකට ලක් කර ඇති අතර එහි ප්‍රතිඵලය අනුව අදාළ පුද්ගලයා මියකොස් සැතේ කොවිඩ් වැළඳීමෙන්ද යන්න තහවුරු කර ගැනීමට නියමිත බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළා. මෙතර කළුබෝවිල ශික්ෂණ රෝහලේ කොරෝනා වාට්ටුවේ සේවය කළ කනිෂ්ඨ කාර්ය මණ්ඩල සමාජිකයෙකුටද වෛරසය ආසාදනය වී ඇති බව රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය අසල ගුණවර්ධන මහතා සඳහන් කළා. අදාළ සේවකයා ඉක්උත් 15 වෙනිදා අවසන් වරට සේවයට පැමිණ තිබූ අතර රෝග ලක්ෂණ හේතුවෙන් PCR පරීක්ෂණයකට යොමු වී තිබුණා. ඔහුගේ ආශ්‍රිතයින් ලෙස හඳුනාගත් කාර්ය මණ්ඩලයේ 40 දෙනෙකු පමණ PCR පරීක්ෂණවලට යොමු කර තිබෙනවා. මෙතර කළුතර දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරී කොට්ටාස 6ක් වහම ක්‍රියාත්මක වන පරිදි නැවත දෙනුම් දිනතුරු හුදකලා ගම්මාන ලෙස නම් කිරීමට COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය කටයුතු කර තිබෙනවා. ඒ අනුව කළුතර දිස්ත්‍රික්කයේ අගලවත්ත ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ අගලවත්ත ගොරක්ගොඩ බේරගම දාපිලිගොඩ කැකුලන්දර උතුර පාලින්දනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ බෙල්ලන යන ග්‍රාම නිලධාරී වසම් මෙලෙස වහම ක්‍රියාත්මක වන පරිදි නැවත දෙනුම් දිනතුරු හුදකලා ගම්මාන ලෙස නම් කර තිබෙනවා. අද රාත්‍රියේ 10 සිට ගම්පහ දිස්ත්‍රික්කයටම බලපැවැත්වෙන පරිදි නිරෝධායන ඇඳිරි නීතිය පැනවීමට තීරණය කර තිබෙනවා. COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ මෙම නිරෝධායන ඇඳිරි නීතිය සඳුදා අලුයම පහ දක්වා ක්‍රියාත්මක වන බවයි. ගම්පහ දිස්ත්‍රික්කයේ තුල COVID-19 රෝගීන් වර්ධා වීම ඉහළ යමත් සමග මෙම තීරණය ගෙන තිබෙනවා. ඉතාම දැඩිව මේ සංචරණ යන් සීමා කිරීමට පොලිසිය අද රාත්‍රී සිට කටයුතු කරනවා. යම් කෙනෙක් ඇඳිරි නීතිය අවස්ථාවේ නිවසින් පිටතට පැමිණ මාර්ගයක සංචාරය කරනවා නම් එමත් නැත්නම් නිවෙස් අසල වුණත් කණ්ඩායම් හැටියට ඒකරාශී වී සිටිනවා නම් ක්‍රීඩාවල යෙදෙනවා නම් ඒ සියල්ලම නිරෝධායන ඇඳිරි නීතියට අයත් වෙනවා. ඒ අයට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කිරීමට අපි කටයුතු කරනවා. මේ ප්‍රදේශයේ උසස් පෙළ විභාගයට පෙනී සිටින ශිෂ්‍ය ශිෂ්‍යාවන් සිටිනවා. ඒ සියලු දෙනාට මේ ඇඳිරි නීති සීමාවන් බලපැවැත්වන්නේ නැහැ. පිටත ප්‍රදේශයකට ගිහිල්ලා යම් රැකියාවකට ගිහිල්ලා උදෑසන නැත්තම් දහවල් කාලේ රාත්‍රී කාලේ නිවසට ළඟා වෙන අයට සහනයක් ලබා දෙනවා. ඒ අයට මේ සීමාව අද රාත්‍රියේ ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් මත කර්මාන්තශාලා පවත්වාගෙන යන්න පුළුවන්. ඒ වගේම අනුපකරු නිර්මාණය වෙච්ච ප්‍රදේශ රාශියක් තියෙනවා ගම්පහ දිස්ත්‍රික්කයේ තුල. ඒ නිසා තමයි මේ ඇඳිරි නීතිය ප්‍රකාශනපත් කරේ. යම් යම් ප්‍රදේශවලින් ආසාදිත රෝගීන් හමු වුණා. යම් යම් ප්‍රදේශවල ස්වයං නිරෝධායන ක්‍රියාවලියට ඒ ප්‍රදේශම අනුගත කරලා තියෙනවා. ඉතින් එවැනි ප්‍රදේශයක සිටින සේවකෙක් අත්‍යවශ්‍ය සේවාවකට අයත් උනත් ගෙන්වා නොගැනීමට අදාළ බලධාරීන් ක්‍රියා කළ යුතුයි. ඒ වගේම මෙම සේවකින්ටත් වගකීමක් තියෙනවා. එම තත්ත්වය තම ආයතන වෙත පැහැදිලි කර දීමට.
COVID-19 වෛරස් ආසාදිතින් රට තුල වැඩිවීම සම්බන්ධයෙන් විපක්ෂයේ සිදු කළ ප්‍රශ්න කිරීම හමුවේ පාර්ලිමේන්තුව අදත් උණුසුම් මුහුණුවරක් ගත්තා. කොරෝනා සමාජ ව්‍යාප්තියක් දක්වා දිග්ගැසිලා තිබෙනවා. එන තත්ත්වය ඒ තරම්ම හොඳ නැහැ. සමහර PCR යන්ත්‍ර ක්‍රියා විරහිත වෙලා තිබෙනවා. ගරු අගමැතිතුමාගේ අවධානය මම යොමු කරනවා මුළු රටටම මේක බලපානවා. 20 සංශෝධනයේ විවාද කළ යුතුයි කියලා ආණ්ඩුවෙන් ආපු යෝජනාව අනුව අර 22 වෙනිදාට යොදාගෙන තිබුණු සෞඛ්‍ය අමාත්‍යාංශය පිළිබඳ විවාදය නතර වුණා. මේ තත්ත්වය පිළිබඳ යම් විවාදයක් පාර්ලිමේන්තුවේ පවත්වන්න. ක්ෂණායක රැස්වීම දිග ඔබතුමාලා කතා කරගෙන දින ගියාගත්තා. පක්ෂනායක රැස්වීමක් කැඳවුවොත් අද දිනේම අපි අද දිනේම කැඳවන්නේ. බොහොම අවිධිමත් ලෙස තමයි මේ කොරෝනා මර්ධන වැඩසටහන ක්‍රියාත්මක වෙන්නේ. මේ වෙලාවේ ප්‍රකාශයක් දෙන්න රටට. මෙය තව දුරටත් අපිට සමාජ ව්‍යාප්තියක් දක්වා පැතිරිලා කියන එක අපට වසංගත රෝග විද්‍යාඥයන් විසින් කිසිම වෙලාවක දැනුම් දීලා නැහැ. අදත් එතුමිය කියනවා සමාජ ව්‍යාප්තියක් නැහැයි කියලා. මොන බොරුවක්ද? යාල හෝටලේදී රෝගියා අපි හම්ට හමු වෙච්ච වෙලාවේදී විපක්ෂ නායකතුමා එතෙන්ට ගිහිල්ලා තියෙනවා. ඒ නිසා එතුමා දෙවැනි පෙළ ආශ්‍රිතෙක් විදියට අපි අඳුනගත්තා. මේ සිස්ටම් එක කොච්චර ක්‍රියාත්මක වෙනවද කියලා निर्देश ව්‍යාප්තියක් නැහැ කියලා. එතුමියගේ අසාර්ථකත්වය ප්‍රදර්ශනය කරන්න කැමති නැහැ. බ්‍රෑන්ඩ් නේම් එකක් කියලා ඉන්ටර්නෙට් එකෙන් මිනිසුන්ට බෙහෙත් ගන්න කිව්වා. එහෙම කෙනෙක් රටේ ජනාධිපතිතුමා නම් රටට ඇති වෙන තත්ත්වය ඔබතුමාට තේරුම් ගන්න පුළුවන්. දෙපැත්තටම බොහොම ස්තුතියි. ඕක අපි විවාදයකදී ගනිමු. මේ හැමදේම යෝජනා කරේ සත්භාවයෙන්. සුදුසු නම් දැන් PCR මැෂින් ටික ඔක්කොම කඩාගෙන PCR පරීක්ෂණ කරෙන්නේ නැහැ. දින 7ක් ඇතුළත ලක්ෂයකට වඩා PCR පරීක්ෂණ අපි මේ රජයේ මේ මිනුවන් ගොඩින් පස්සේ කළා කියන එක මතක් කරන්නට ඕනේ. ඔව් විපක්ෂ නායකතුමා ඔබතුමාගේ තනතුරට ගරු කරලා මේ අවස්ථාව දෙන්නේ. අපි නෙවෙයි මාධ්‍ය ඉදිරියට ගිහිල්ලා කිව්වේ දැන් ඉතින් මැතිවරණේ තියන්න පුළුවන්නේ කොරෝනා ඉවරයිනේ. ඒක අපි නෙවෙයි කිව්වේ. ආයි එන්නේ නැහැ. විපක්ෂ නායකතුමනි ඔබතුමාත් මාස් නැතුව රට පුරා ඡන්දේ කාලේ ගියේ කොවිඩ් තිබිච්ච නැති හින්දා. මගේ මැතිවරණ ව්‍යාපාරයේ ක්‍රියාත්මක කරනකොට පවිත්‍ර ඇමතිතුමිය මාත් එක්ක වටේ ගියේ නැහැ. මම මාස්ක් ඇන්නද නැද්ද කියන්න. මතුගම කොරෝනා අද පැතිරිලා තියෙනවා. ගම් තුනක් ලොක්ඩවුන් කරලා තියෙනවා. මාත් PCR ටෙස්ට් එකක් කරා. අර රුපියල් 5000 මිනුවන්ගුරට දෙනවා නම් අපි ඒ ගම් වලටත් දෙන්නේ කියලා මම තවුන්නාසගේ ඉල්ලා සිටිනවා. තවත් කොරෝනා ආසාදිතින් 57 දෙනෙක් මේ වන විට වාර්තා වී ඇති බව යුද හමුදාපති ලුතරන් ජෙනරාල් ශවීන්ද්‍ර සිල්වා මහතා පවසනවා. ඒ අනුව අද දිනේ තුල පමණක් නව රෝගීන් 166 දෙනෙක් වාර්තා වුණා. විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදය අද ආරම්භ වුණා. මේ අතර විසිවන ව්‍යවස්ථාවට විරෝධය පළ කරමින් විපක්ෂයේ මන්ත්‍රීවරුන් රට පෙළපාලියකින් පාර්ලිමේන්තුව වෙත පැමිණියා. විසිවන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට විරෝධය පළ කරමින් විපක්ෂය නියෝජනය කරනු ලබන සමග ජනබලවේගයේ මන්ත්‍රීවරුන් 20ට එරෙහි වූ පාට ඇතුළත් මුව ආවරණ සහ අත් පළඳනා පැළඳ කොළඹ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේ සිට රථ පෙළපාලියකින් අද පාර්ලිමේන්තුව වෙත පැමිණියා. රටේ ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරන 20 වෙනි සංශෝධනය පරාජය කිරීමේ ගමන ක්‍රියාත්මක කරමින් පාර්ලිමේන්තුවේ ප්‍රගතිශීලී මහජන නියෝජිතින්ගේ මන්ත්‍රීවරුන්ගේ සහයත් ඇතිව ඒකාධිපති ආඥාදායක 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පරාජය කරලා රටට උචිත සමබර ජනමතයේ නියෝජනය වෙන ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් නිර්මාණය කිරීමේ ඒ සටන අපි අනිවාර්යයෙන්ම ජයග්‍රහණය කරනවා කියන එක මේ අවස්ථාවේ ප්‍රකාශ කර සිටිනවා. 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් जनाधिपति
ඉදිරියට යෑමට හැකිය කියන කොටස තියාගන්නයි කියලා. ඒ අනුව අපි සංශෝධනයක් ගෙනල්ලා ඒ සඳහා තියෙන බලතල ඒ විදිහටම පුරවැසියාට ලබා දෙනවා. පාර්ලිමේන්තුව විසිරීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණ යෝජනා කරන අවුරුදු දෙකමාරකට තියන්නේ කියලා අපි ඒ යෝජනාව ශ්‍රේෂ්ඨාධිකරණයේ ඊට පෙරම ලබා දීලා තිබුණා. 22 වන වගන්තිය අනුව මැතිවරණ අවස්ථාවකදී මැතිවරණ කොමසාරිස්වරයා විසින් නියම කරනු ලබන නියමයන් ඒ විදිහටම ක්‍රියාත්මක කිරීමට රජයට අයත් ජනමාධ්‍ය ආයතන බැඳලා තියෙනවා කියලා. ඒ සම්බන්ධයෙන් උත් ඒ ආකාරයෙන්ම පවත්වගෙන යන්න අපි බැඳලා ඉන්නවා. ඒ අනුව ජනමත විචාරණයකට යාමට අවශ්‍ය කරුණු දෙකයි අපිට කරන්න බැරි කියලා තියෙන්නේ. ඒ දෙක නිසි පරිදි ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට අනුව සංශෝධනය කරලා නීත්‍යානුකූල ලෙස පනත් කෙටුම් පතක් ව්‍යවස්ථා සංශෝධනයක් ඉටු කළ ගත්තේ උත්තේ කෙසේද? ඒ ආකාරයට කටයුතු කිරීමට රජයක් වශයෙන් අපි කටයුතු කරනවා. 20 වන ආණ්ඩු ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම් පතේ සංශෝධන දැන් මේ සිදු තිබෙනවා. මේ සංශෝධන වලට අමතරව වෙනස් සංශෝධන ඉදිරිපත් කරන බලාපොරොත්තු වෙනවද? මම රජය නියෝජනය කරමින් අධිකරණ මැතිවරණ වශයෙන් කිසිවක් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ ඔයිට ඇරුණම. නමුත් අපි දෙවන වර කියවීමේදී වෙන දේවල් පෞද්ගලිකව ඔබතුමන් ළඟින් එනවද මන් දන්නේ. බලය තිබුණු පමණින් මේ ඒකාධිපතියෙක් වෙන්නේ නැහැ. බලය ක්‍රියාත්මක වෙනවා අයුරින් තමයි ඒකාධිපතියෝ වෙන්නේ. ඇයි ඔබතුමා මේ ඉන්න අග්‍රාමාත්‍යතුමාගේ බලතල සම්පූර්ණයෙන්ම කප්පාදු කරලා? ඒක මම බලා ගන්නම්. මම කියන හරි පරිදි. අපි ඒක බලා ගන්න. අපේ අගමැතිතුමාට බලය ලැබෙන්නේ ව්‍යවස්ථාවෙන් නෙවෙයි. අපේ අගමැතිතුමාට බලය ලැබෙන්නේ ජනතාවගෙන්. අපේ අගමැතිතුමා මේ ඉන්න කාගේ එතුමාට කිසිම ප්‍රශ්නයක් නැත්තම් ඕගොල්ලෝ කිඹුල් කැලු කඳුළු හෙලන්නේ කියලා අපි ආන්න කැමති. මේ පියා වුරුදු 10 මාරක් රාම මාත්‍රික අගමැති හැටියට හිටියා. ඒක නෙවෙයි මම අහන්නේ. මම අහන්නේ හරි දැන් වාදිතුමනි ඇයි ඇයි ඔබතුමන්ලාට යම් සීමිත බලතල ප්‍රමාණයක් දරු අග්‍රාමාත්‍යතුමාට ලබා දෙන්න බැරි? හරි හරි වාඩි වෙනවා. පිළිතුරු දෙනකොට මම උත්තර දෙන්න. පුද්ගලයෙකුට පීයක් ලබා දුන්නා නම් ලෝවලින් හදන්න බඩ කපා ගන්නවද අනිත් මිනිහට අනිනවද නැත්නම් පාන් කපනවද කියලා එතුමා තීරණය කරන්න ඕනේ. ඒ වෙනුවට ලෝයෙන් හදන පීය ප්ලාස්ටික් වලින් හදලා ප්‍රශ්න විසඳන්න බෑ. රුම මහින්ද රාජපක්ෂ මැතිතුමා අගමැතිතුමා හැටියටත් මම විපක්ෂ නායකවරයා හැටියටත් අපි දෙගොල්ලෝ එකට වැඩ කටයුතු කරා. කිසිම ප්‍රශ්නයක් තිබුණේ නැහැ. ඒතර කොහොමද ඔබතුමා මේ තර්කයක් ගොඩනගන්නේ මේ දෙපැත්තක දෙන්නේ කිටියයි කියලා මේක කරන්න බෑ කියලා. එහෙනම් අපි දෙගොල්ලෝ එකට වැඩ කටයුතු කරා. කරාද නැද්ද ඔබතුමා කියන්නකෝ. ඔළුව ගන්නවා. අය ඔතුමා ඔළුව වන්නනවා. ඔබතුමා මේ ඔබතුමා තමන්ගේ අගමැතිතුමාට ගරු කරලා මේ යෝජනා ඉදිරිපත් කරන්න. තමුන්නාංශේ එතුමාව පියන් කෙනෙක් කරලා තියන්නේ. පිළිතුරු කතාවේදී කතා කරන්න. මේ ගන්න ඕන තරම් තියන වෙලා කතා කරන්න. මේකට ඉඩ දෙන්න එපා. මේ ෆ්ලෝ එක හරියට යද්දී බාධා කරන වැඩ කරන්නේ. මම කරන්නේ අගමැතිතුමාගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන එක. ඒක මේගොල්ලන් කරගනි. අපි කරගන්නම් ඒක. හරි හරි. අපි බලාගන්න ඔබ වාඩි වෙන්න. අපි මේ 20 වෙනි සංශෝධනය ගැන සූදානම් වන්නේ මේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව තවදුරටත් පවත්වාගෙන යන්න නොවේ. ඉරාක් කාලය මුලින්ම මේ රටේ ජනතාව බලාපොරොත්තු ආත්‍ය ගොඩනගන නව ව්‍යවස්ථාවක් නින් ගොඩනගන තෙක් මේ රටේ වැඩ කටයුතු අනු ඉදිරියට ගෙන යාම. මේ 20 වෙනි සංශෝධනයත් අපි පාර්ලිමේන්තුවට ගෙනෙන්නේ සිදු බලපෑමක් කරලා දේශපාලන ඩීල් එකක් දාලා. ඡන්දය උදුරා ගන්න නොවේ. මහා සංඝරත්නයටත් කාටවත් විරෝධය පළ කරන්න ඉඩක් නැහැ කියලා මේ 19 ගිනාවේ. ඒ නිසා වාද විවාද මැද ඩීල් නැතුව ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතියට ගරු කරලා ගෙන්න මේ 20 වෙනි සංශෝධනය ගැන අපි සතුටු වෙන පක්ෂි ඉලා සිටිනවා. තත්ත්වය ගැන කල්පනා කරලා අපි දෙක මේවා සංශෝධනය කරන්නේ සහයෝගය ලබා දෙන්නේ කියලා. අපි ඔක්කොම වැරදි කරනවා. වැරදි විදියට සමාජලට හිතනවා. ඒක තමයි මනුෂ්‍ය ගතිය. බලය කෙනෙකුට ලබා දීම තුළින් ඒ බලයෙන් එයත් විනාශ වෙනවා, රටත් විනාශ වෙනවා. ව්‍යාපාරණයට තියෙනවා සීවටන දෙකක්. එකක් පාස්කු ප්‍රහාරය. අනිත් එක තමයි බැංකුවේ බැඳුම් කර මංකොල්ලේ. ඔය සීවටන දෙක ඔවුන්ගේ ශෝණේ ලියලා තියෙනවා. කැලෑවකින් තමයි අපි මේ රටේ පාලනය අද මුදා ගනිමින් තිබෙන්නේ. මේ විවස්ථාවෙත් ඒ බලම තලම තමයි තියෙන්නේ. මේක ඉතාම භයානක විවස්ථාවක්. 48ට පස්සේ මේ තරම් බොරු කියපු ආණ්ඩුවක් අපි දැක්කෙම නැහැ. වැඩි බලය අනිවාර්යයෙන්ම දූෂණයට වංචාවට විතරක් නෙවෙයි විනාශයටත් හේතු වෙනවා. ඒක අපි 2010 දැක්කා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව අද පෙරවරු වේරස් වුණා. එහිදී පක්ෂයේ ඉදිරි ප්‍රතිසංවිධාන කටයුත්තක් සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබෙනවා. මගේ නම් කිසිදු ප්‍රශ්නයක් නැහැ. ලංකාවට ආදරය කරන කෙනෙක් ද්විත්ව ප්‍රවාසි භාවය නෙමේ, ප්‍රවාසි භාවයන් තුනක් තියාගත්තත් කම ප්‍රශ්නයක් නැහැ කියන ස්ථානයේ මම ඉන්නේ. මොකද ඒක පුද්ගල ප්‍රවාසි භාවයක් තියාගත්තායි සියල්ලෝම ලංකාවට ආදරය කරපු නැති අය බව අපි දන්නවා. ප්‍රභාකරන්ට තිබුණේ එකම එක මේ ප්‍රවාසි භාවයයි, එයා මෙරට කරපු අපරාධය අපි දන්නවා. ඒ නිසා පුද්ගලික භාවය පිළිබඳව, ද්විත්ව පුද්ගලික භාවය පිළිබඳව අපි මිට වඩා විවෘත මනසකින් බලන්න ඕනේ කියන එකයි මගේ අදහස. මගේ පෞද්ගලික අදහස. තීරණේ අරන් ඉවරයි, ඉස්සට උදව් කරනවා. තීරණේ අරන් ඉවරයි, ආයෙ අලුතෙන් ගන්න තීරණයක් නැහැ. ඉදිරි ප්‍රශ්න සම්බන්ධව තේ තීරණ
මේක මම හිතන හොඳම වෙලාව නව ව්‍යවස්ථාවක් රට අඳුනලා දෙන්න මොකද 3න් 2 බලයක් තියෙනවා මේ 20 මැතිවරණ ක්‍රමයේ වෙනසක් ඇති වෙලා නැහැ 19 ගේනකොට 20 දී තිබුණේ මැතිවරණ ක්‍රමයේ අලුත් මැතිවරණ ක්‍රමයක් හැබැයි දැන් මේ 20 එන්නේ ඒකර නෙමෙයි මේ 20 එන්නේ 19 තියෙන අඩුපාඩුකම් ටික අයින් කරලා රට යහපත් කරන්න බලාපොරොත්තුෙන් කරන වෙනස්කමක් තමයි ඉදිරිපත් කරලා තියෙන්නේ. ඒ කියන්නේ 19 වැරදුනා. 19 යම් අඩුපාඩු තියෙනවා කියන එක මම හිතන අපි හැමෝම පිළිගන්න කාරණායි. රැස්වීමට සහභාගී වූ මන්ත්‍රීවරුන් අනතුරුව මාධ්‍යවේදීන් නගූ ප්‍රශ්නවලට මෙලෙස පිළිතුරු ලබා දුන්නා. අද තිබුණේ මේ විශේෂයෙන්ම විනය පරීක්ෂණ සම්බන්ධයෙන් මධ්‍යම කාර පහුගිය මැතිවරණවලදී විනය කඩ කරපු प्रादेश सभा मंत्रीवरु वगे संबंधे विनय परीक्षण मध्यम कार स्वभाव अनुमत करीमें एक अवसर कथा कर නෑ අපේ අපේ කමිටු වාර්තාව පිළිබඳව අපි කතා කරමු. මොකද අපි 10 දිනකින් යුක්ත කමිටුවක් පත් කරා. ඒ කමිටුවේ අපි වාර්තාවක් දුන්නා අතිගෞරව ජනාධිපතිතුමාටත් ගරුවක් ග්‍රාමාත්තුමාටත් ඒ සම්බන්ධව අපි සාකච්ඡා කරා. ඒ නිවැරදිව ජනතාවගේ මතයන් එක්ක ගැළපෙන වැඩපිළිවෙලකට අපි යා යුතුයි. 150ට වැඩිය ජන සංඛ්‍යාවක් අපිට ලැබෙනවා. ඒක විතරක් මට කියන්න පුළුවන්. 158ක් විතර ජන සංඛ්‍යාව ලැබෙයි. ඒ කියන්නේ රිෂාඩ් බදුදී මාත්‍යක ඩීල් එක මන් දන්නේ නැහැ. ඒ කවුරුත් එක ඩීල් දාලා නැහැ. විශේෂ සංශෝධනයේ පක්ෂ සියලු දෙනාට ඡන්දය පාවිච්චි කරන්න පුළුවන්. තමන්ව අතරඟුරි ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය රිෂාඩ් බදුදීන්ගේ සොහොයුරාවන රියාජ් බදුදීන් විසින් ඉදිරිපත් කළ බ්‍රීෆ්ෙත් සම අද අභියාචන අධිකරණයේ විසින් රිෂ්පබ කර තිබෙනවා. ඒ ඇතුළු තවත් අධිකරණ පුවත් කිහිපයක් දැන් පාස්කු ඉරුදින එල්ලකල ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් තමන්ව යලි අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ සහෝදරයෙකු වන රියාජ් බදියුදීන් විසින් ඉදිරිපත් කළ රීඩ් පෙත්සමක් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය තීන්දුව කළා. මහින්ද සමයවර්ධන සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය ලබා දුන්නා. තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරු මඩුල්ල සඳහන් කළේ මෙම පෙත්සම ගාස්තු රහිතව නිෂ්ප්‍රභ කිරීමට තීරණය කළ බවයි. 2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේදී රියානුතුරක් සිදු කර තරුණයෙකුට බරපතල තුවාල සිදු කිරීම ඇතුළු චෝදනා යටතේ හිටපු අමාත්‍ය පාටලී චම්පික රණවක මහතාට අද කොළඹ මහාධිකරණයේ හමුවේ අධිචෝදනා පත්‍ර බහර දුන්නා. කොළඹ මහාධිකරණ විනිසුරු ධම්මික ගණේපොළ මහතා ඉදිරියේහි එම අධිචෝදනා පත්‍ර බාර දීම සිදු කෙරුණා. ඉන් අනතුරුව විත්තිකරු රුපියල් 10000ක මුදල් ඇප සහ රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට විනිසුරුවරයා නියෝග කළා. ඉස්ලාම් ජාතිකින්ගේ ආගමික විශ්වාසයන්ට නිඳා වන ආකාරයේ ප්‍රකාශයක් සිදු කළේයි චෝදනා කරමින් බුදුබල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩත්තේ ඥානසාර හිමියන්ට එරෙහිව අද කොළඹ මහාධිකරණයේ හමුවේ අධිචෝදනා පත්‍ර බාර දුන්නා. අනතුරුව විත්තිකාර ඥානසාර හිමියන් රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට විනිසුරුවරයා නියම කළා. විසිවන ව්‍යවස්ථා සංශෝධනයේ සම්බන්ධයෙන් පළ වූ අදහස් කිහිපයක් දැන් පාර්ලිමේන්තුවට අයිතියක් නැහැ මහජන වරමට පිටින් හෝ ප්‍රජාතන්ත්‍රවාදී රාමුව හැකිලෙන ආකාරයේ අවිවස්ථා සංශෝධනය කරන්න ඒක ආණ්ඩුවටත් ඒ ආකාරයමයි ජන වරමට පිටින් යන්න මේ කාටත් අයිතියක් නැහැ දේශපාලන පක්ෂයේ නායකයා නැත්නම් තමන්ගේ පක්ෂයේ ලේකම්වරයා දැස නොවේ රටෙහි ස්ථාපිත ප්‍රජාතන්ත්‍රවාදය දිහා බලලා මේ පිළිබඳව තීරණයක් ගනී කියා අපි හිතනවා ලොව කිසිදු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් අකමැති වෙයි තමන්ට හිමි බලය දෝතින්ම තනි පුද්ගලයෙකුට ලබා දෙන්නට ජනතාවගේ යහපත වෙනුවෙන් තමයි අඬුකන ව්‍යවස්ථාවක් තියෙන්න ඕනේ. එහෙම නැත්නම් පාලකයන්ගේ එහෙම නැත්නම් පුද්ගලයන්ගේ මේ මොහොතේ සිටින කෙනෙක්ගේ වෙනුවෙන් නෙමෙයි. සමස්ත ජනතාවගේ යහපත වෙනුවෙන් තමයි අඬුකන ව්‍යවස්ථා සංශෝධනයක් හෝ අඬුකන ව්‍යවස්ථාවක් පිළිටවන්න ඕනේ. විසිවෙනි සංශෝධනයේට අදාළ සාකච්ඡාව මේ ආණ්ඩු බලයේ උරගා බැලීමේ සාකච්ඡාවක් බවට පත් වෙලා නැහැ. මේ ආණ්ඩුව බලයට පත් කරන්න මහන්සි වුණු ආගමික කණ්ඩායම්, ජාතිකවාදී ව්‍යාපාරයේ පිරිස් බොහෝ දෙනෙක් විසිවෙනි සංශෝධනයට එරෙහි වෙලා තියෙනවා. කොමිසම සභාවත් කිරීම වගේ විගණන කොමිසම මේ වගේ ඉදිරියේදී රටට අයිතිකරන ලෙස බලපාන්න පුළුවන් කරුණු කාරණා තියෙනවා ඒ කරුණු කාරණා සම්බන්ධයෙන් තමයි මේ විරෝධය ගොඩනැගෙන්නේ අපි හිතන්නේ එක්සත් ජාතික පක්ෂයේ හැටියට ඡන්දෙ දීලා එක පුද්ගලයෙක් හරි මේ පාර්ලිමේන්තුවට යවන්න පුළුවන් නම් ඒ පුද්ගලයා පාර්ලිමේන්තුවට යවලා එක්සත් ජාතික පක්ෂයේ මේ රටට සාධනීය ලෙස ගෙනාවු 19 වෙනි සංශෝධනයට විරුද්ධව ගෙනත් තියෙන 20 වෙනි සංශෝධනය පරාජය කරලා එක පවුලකට බලය ගෙනියන මේ ක්‍රමවේදය නවත්තන්න කියලා දැන් රටකට ආපුවත් කිහිපයක් කෙටියෙන්
තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කරන ලද අයෙකුගේ මලසිරුරක් යේ පස්වරුවේ කරන්දෙනිය අනුරුද්ධගම මාර්ගයක තිබේ සොයාගත් බව ඇල්පිටිය පොලිසිය පවසනවා. මෙසේ මියගොස් ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචි 26 වැනි තරුණයෙකු බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ. කොළඹ ගාල්ල මාර්ගයේ අකුරල සහ කහවේ යන ප්‍රදේශවල මහා මාර්ගයට මුහුදුරල පැමිණීම හේතුවෙන් එම මාර්ගයේ රථවාහන ගමනාගමනයට දැඩි බාධා එල්ල වී තිබෙනවා. මෙලෙස මුහුදුරල පැමිණීමත් සමග වැලි සහ ගල් ගොඩ ගැසීම හේතුවෙන් එම මාර්ගයේ ගමන් කිරීම අනතුරුදායක බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ. වවුනියාව ඉරට්ට පෙරියකුළම ප්‍රදේශයේදී ටිපර් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් සිදු වූ අනතුරකින් ටිපර් රථ රියදුරු බරපතල තුවාල ලබා වවුනියාව රෝහලට ඇතුළත් කර තිබෙනවා. මේ අතර වවුනියාව තේකවත්ත ප්‍රදේශයේදී ඊයේ පස්වරුවේ මෝටර රථයක් යතුරු පැදියක ගැටීමෙන් සිදු වූ අනතුරකින් යතුරු පැදිකරු බරපතල තුවාල ලබා වවුනියාව රෝහලට ඇතුළත් කර ඇති බව වවුනියාව පොලිසිය පවසනවා. රාත්‍රී පොත් විකාශය අවසන්. තවත් උණුසුම් පොත් දැනගැනීමට පිවිසෙන්න ලංකාවේ අංක 1 සිංහල වෙබ් අඩවිය www.siyathanews.lk අපගේ වෙබ් අඩවියට යලි තොමෙමු හෙට දැස්සන 6ට සුබ රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.